අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහනපුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත අද විධායක සභාව රැස් කරනවා වාරණ නියෝගය තාමත් ලැබුණේ නැහැ සමන් රත්නප්‍රිය කියයි ඔමික්‍රොන් පැතිරීම වේගවත් බූස්ටරය මගහැරියොත් මරණය සෞඛ්‍ය අංශ අනතුරු අංගවයි බ්‍රිතාන්‍ය කුමරු චාල්ස්ට දෙවැනි වතාවටත් කොවිඩ්. රජිනට කොවිඩ් රෝග ලක්ෂණ නැහැ. කොවිඩ් බිලිගත් මංගලගේ ගුණ කියන පාර්ලිමේන්තුව. අත්‍යවශ්‍ය ආහාර බහලුම් ගැන අදත් විශේෂ සාකච්ඡාවක්. ජනපති කමිටුව අද රැස් වෙයි. මොරටු අබ්බා STF වෙඩි පහරින් මරුට. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර T20 ප්‍රථම තරගය අද. දහවල් 12:30 සිට සජීව විකාශය සියතෙන් දැන් දේශීය පුවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි වර්ජනයේ නවතා දමන ලෙස අධිකරණයේ ඊයේ දින වාර්ණ නියෝගයක්ද නිකුත් කළා නමුත් තමා වෙත වාර්ණ නියෝගය ලැබී නැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ වර්ජනයට අදට දින 5. වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම වගේම අදත් රෝගීන්පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. එවැනි පසුබිමක සෞඛ්‍ය සේවය අඩාලවන අයුරින් සිදු කරන වැඩ වර්ජන අත්තිරුණ ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක්ද නිකුත් කළා. එය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන බවයි අධිකරණ නියෝගය සඳහන් වන්නේ. මෙම වාරණ නියෝගයට ගරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කටයුතු කරනු ඇති බවට තමාද විශ්වාස කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයාද ඊයේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් වාර්ණ නියෝගයක් තමාට හෝ සිය සංගමයට මෙතෙක් ලැබී නැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ. අධිකරණ තීන්දුව ලැබුණු වහාම විධායක සභාව සමග රැස් වී තීරණය කරන බව සමන් රත්නප්‍රිය මහතා සියතර ප්‍රකාශ කළා. වර්ජනය පිළිබඳව වාර්ණ නියෝගයක් දීලා තියෙන බව ජනමාධ්‍ය හරහා තමයි අපි දැනගත්තේ. එහෙම වාර්ණ නියෝගයක් මටවත් අපේ සංගමයටවත් මේ මොහොත වෙනකොට ලැබිලා නැහැ. කොහොමවත් මේ වැඩ වර්ජනය व्यवस्थापित अदालव नीति अनुकूल तत्वर्जने रटे वृत्ति समिति आज्ञा पणता पार्लमेंट पणता पणता वर्जने नीति अनुकूल जयचंद्र कमकर संविधान प्रख्याप्ति අංක 80 වත ප්‍රඥාප්තියෙන් සංවිධානයේ නිදහස වෘත්ති සමිතිය ඇදීමේ නිදහස තහවුරු කරලා තියෙනවා. ඒ වගේම අංක 98 ප්‍රඥාප්තියෙන් සාමූහිකව කේවල කිරීමේ නිදහස වැඩ වර්ධන නිදහස අයිතිය තහවුරු කරලා තියෙනවා. මේ ප්‍රඥාප්ති දෙකම ලංකාවේ ආණ්ඩුව අත්සන් කරලා පිළිගත් ප්‍රඥාප්ති. ඒ වගේම රට තුල බලාත්මක කරපු නීති හදපු ප්‍රඥාප්ති. මේ ප්‍රඥාප්ති වලට අදාළව රටේ නීති අදාළව නීති අනුකූලව අපි වැඩ වර්ධනය කරා. කියවෙන තත්ත්වයක් ඇරතේ අධිකරණයේ ඒකපාර්ශ්වීය මේ වගේ තීන්දුවක් දුන්නද කියන කාරණේ පිළිබඳව අපිට හිතා ගන්න අමාරුයි. අධිකරණ යම් තීන්දුවක් දීලා තියෙනවා නම් ඒ තීන්දුව අපිට ලැබුණාම ඒ තීන්දුවට අදාළව තීරණයක් ගන්න අපි අපේ විධායක සභාව සමග රැස්වලා සාකච්ඡා කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය අද දින අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙලන මහතා ප්‍රකාශ කළේ. ඊයේ කොළඹ උසාවියේදී වාර්ණ නියෝගයක් ලැබුණා මේ වැඩ වර්ජනය නතර කරන්න. ඇත්තම කියනවා නම් ඒ වැඩ වර්ජනය නතර වීම අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ. රෝගීන් වෙනුවෙන් නැවත සේවයට පැමිණීම අපි බලාපොරොත්තු වෙනවා. වැඩ වර්ජනය කියන එක අද යල්පැනපු ක්‍රමවේදයක්. වැඩ වර්ජනය කියන එක විලාසිතාවක් නෙමෙයි. අපි හිතනවා මේ වැඩ වර්ජන මානසිකත්වය මේ සතේ සෞඛ්‍ය සේවකයන්ගෙන් තුරන් වෙලා බුද්ධිමය සාකච්ඡාවක
නිරත වෙන්න සංස්කෘතිය හදා ගන්න ඕනේ. අකණ්ඩව 12 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ වාර්තා වුණා. පවතින තත්ත්වය හැමේ බූස්ටර් එන්නත් මාත්‍රාව වහම ලබා ගන්න ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. රටපුරා ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක අකණ්ඩව 12 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1297 දෙනෙකු ලෙසයි. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් පන්නේ 624545ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 31ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 16 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15723 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස දෛනික කොවිඩ් රෝගීන් හා මරණ ඉහළ යාම හමුවේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. මිත්‍යා මත විශ්වාස නොකර බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි මේ එන්නත පිළිබඳව කිසිම සැකයක් නැතුව අපි ගන්න කියලා කියන්නේ මොකද රෝහල් පද්ධතියවල රටේ ඉන්න සියලුම විශේෂඥ වෛද්‍යවරු මේ තේර මාත්‍රා ලබාගෙන තියෙනවා. මේ පිරිස තමයි මේ එන්නත පිළිබඳව හරියාකාර විස්තර දන්නේ. මේවායේ ආදීනව දන්නේ. ඒතොර මේවායේ යම් යම් ආකාරයේ පසු ආදීනව තියෙනවා නම් සංකූලතාවයන් තියෙනවා නම් මේ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරු මේ එන්නත ලබා ගන්නෙ නැහැ. එම නිසා අපි කාරණාවක ඉල්ලා සිටිනවා බුරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. 73 හැවිරිදී චාල්ස් කුමාරයයි බ්‍රිතාන්‍යයේ සිංහාසනයට උරුමකම් කියන්නේ. මීට පෙර වතාවකද ඔහුට කොවිඩ් පැළඳුණා. ඔහුගේ මව වන එලිසබත් මහරජනගේ 70 වන සන්වත්සරය මීට දින කිහිපයකට පෙර පැවැත්තුණා. ඒ අවස්ථාවේ චාල්ස් කුමාරයා සිය මව වන එලිසබත් මහරජනට සුබ පැතීමටද එක්ව සිටියා. නමුත් එලිසබත් රජන කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති බව රජමාලිගාවේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. කොවිඩ් ආසාදිත බව දැනගත් විගස චාල්ස් කුමාරයා ස්වන් නිරෝධායනය සඳහා හුදකලා වූ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා. පසුගියදා කැනඩාවේ ඔටාහි නගරය අවහිර කරමින් ආරම්භ වූ ට්‍රක් රථ උද්ඝෝෂණය ප්‍රංශයටත් පැතිර යාමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. ට්‍රක් රථ රියදුරන් සිය විරෝධය ආරම්භ කළේ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිවයි. ප්‍රංශය පවසන්නේ මාර්ග අවහිර කළහොත් සිර දඬුවම් දෙන බවයි. එසේම ඩොලර් 5000කට වැඩි දඩයක්ද ගසන බව ප්‍රංශ පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. එසේම රිය පැදවීමේ තහනමකටද ලක් කරන බවයි ප්‍රංශ පොලිස් බලධාරියෙකු පවසා ඇත්තේ. මුකෙන් ලබාගත් කොවිඩ් මර්ධන ෆයිසර් ඖෂධයට ජපානය අවසර දී තිබෙනවා. පෙබරවාරි මැද සිට කොවිඩ් ආසාදිත රෝගීන්ට ෆයිසර් මුක ඖෂධය ලබා දිය හැකි බවයි ජපානයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. දැනට පැන නැගී ඇති ආහාර මිල ඉහළ යාම ඇතුළු ගැටලු निराකරණය සඳහා ජනාධිපතිවරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම කමිටුව අද යළි රැස්වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා. විශේෂයෙන් වරායේ සිර වී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් වහා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා එම කමිටුවට නියෝග කළා. පවතින ඩොලර් අර්බුදය නිසා බොහෝ කන්ටේනර් වරායේ මුදා හැර තිබුණේ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගයත් සමග ඊයේ සිට ක්‍රමයෙන් බහලුම් නිදහස් කිරීම ආරම්භ වී තිබෙනවා. අදාළ විශේෂ කමිටුව අද දිනේදී යළි බොහෝ දුරට රැස් වෙනු ඇතැයි වාර්තා වෙනවා. සිංහ සේයාවෙන් කතා කළ ගම්මන් පිරලා වීරවංශලා නැති රැලිය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුරාල් බණ්ඩාරිකොඩ මහතා පවසනවා. මේ අතර පුරණ බල්ලෝ බඳින්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා කියනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතාද යුඑම් පිට වෙලා තියෙන මහා ලොකුම හේනේ තමයි අර බල්ලා ගමන ගිය වැඩේ දින. කවුද යන්නේ අනේ කාට හපනවා? වැඩ කරන එකට හපනවා. පවුරු ගාන බුරනායි වැඩ කරන එකට. අනිත් උන් ටික බුර පුරා ඉන්න වැඩ කරන්නේ. අදක්ෂේ අනිත් කාට කෙනෙහිලිකම් කී කිය විචනය කර කර ඉන්නවා. හැබැයි ඌට ගමන යන්න බෑ. පලා ඇති රුකටනේ ගල් ගහන්නේ. සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා තව වසර කීපයකින් පවත්වන ජනාධිපති වරණෙදි නියත ලෙස මේ රටේ ජනතාවගේ ජනාධිපති වෙන ලකුණු තියෙනවා.
මඩ ගහන්න ගහන්න සජිත් ප්‍රේමදාස මහත්තුමා බැබලෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තුමා පාර්ලිමේන්තුවේ එක අසුනක් ගන්නකොට හැමෝම කිව්වා මොකටද මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා. දැන් පේනවද එක ආසනය අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තුමා පාර්ලිමේන්තුව මෙහෙවන හැටි. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් මට්ටමකට හෝ රටේ සදාචාරයක් දේශපාලනය පවත්ව ගන්න ඔය තිස්ත කුට්ටි ආරච්චිගේ වගේ වුන්ව බැඳලා දාන්න එපේ. gedara kunak kawura yanakota burana kota are me bahu aran yana patthakata. e nisa kutti arachchiyawata gihin koi hari gaha ganna kiyala kiyanne thinne assaka. අපි අහලා තියුණා මහදන මුත්තයි ගෝලයා බෝලයන්ගේ පිරිසකේ කතාව. ඒක අපි දැක්කේ කතන්දරයක් හැටියට විතරයි. නමුත් අද මේ වෙන සිදුවීම් දිහා බලනකොට මහදන මුත්තයි ගෝලයා පිරිසකේ සැබෑ ලෙසම අපිට ලයිව් බලා ගන්න අද අවස්ථාව උදා කරලා තියෙනවා. දැන් නිකන් එහෙම් මෙහෙම් ඇහිඳ ගනිපු ඇහිඳාස්ල ටිකක් දාලා තමයි මැච් එක ගහන්න ලේසි වෙන්නේ. අපි දැක්කේ නෑ ගම්මන්පිල මහත්තයලා වීරවංශ මහත්තයලා වේදිකාව දෙවනත් කරපු මහා සිංහ සෙයියාවෙන් කතා කරපු කතිකුව අපි දැක්කේ නෑ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්ුණා. වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවති ආංශික කාරක සභාව ගැන විපක්ෂීය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රශ්න කර සිටියා. ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ වාග් සංග්‍රාමයක් පාර්ලිමේන්තුවේදී ඇති වුණා. මේ අතර කොවිඩ් බිලිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ආංශික අධීක්ෂක කාරක සභාව දැන් අවුරුදු දෙකක් වෙනවාපත් කළා නැහැ. I have been reminding you every month the importance of oversight committee. You're the speaker. ඔබතුමා කතා කරනවා. ඔබතුමා මේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕන. දැන් අවුරුදු දෙකක් තිස්සේ මම මාස්පතා මේක මතක් කරනවා. පසුගිය දා පක්ෂ නායක රැස්වීමේදී මම කිව්වා මේ ආංශික අධීක්ෂක කාරක සභාවල වැදගත්කම. පණතක් ආවහම උපදේශක කාරක සභාවේ වගන්ති සාකච්ඡා වෙන්නේ නැහැ. හැබැයි ආංශික අධීක්ෂක කාරක සභාවල වගන්තිේ වගන්තිේ සාකච්ඡා වෙනවා කරු කතා කරගෙන. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මම මාස්පතා මේක මතක් කරනවා. පිළිබඳ එකමතාවයක් ආවේ නැහැ. स्थावर नियोग प्रेमदास विपक्ष मतवादी वशं देशपालन कदोजने मंगल मगे पौदल मित्र मंगल देशपालन इतमे मरने मंगल की अन्नी देशपालन सिटी युत देशपालन वशंकल युत सटंगी प्रतिवादी देशपालन सम्मा मंगल मंगल तव दूर तब देश इन इकट्ठे हेतु मंगल आगे प्रतिवादी මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා මංගල සමරවීර මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට වැදගත් නූතනවාදී සංකල්ප අනුගමනය කරමින් රටක් ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව එතුමා ලොකු විශ්වාසයක් තිබුවා කිසිම දවසක චෝදනා එල්ල කරපු කණ්ඩායම් වලට පහර දෙන්නට ගියේ නැහැ මර්ධනය කරන්නට ගියේ මංගල සමරවීර මැතිතුමා කිසිදාක තමන් විවේචනය කරපු මාධ්‍ය පාර්ශ්වයන් පසුපස ලුහු බැඳලා පළිගන්නට ගියේ නැහැ දැන් අද උදේ පාන්දරම කතාබහට ලක් වුණා රාංශික කාරක සභාව පිළිබඳව අද මංගල සමරවීර මැතිතුමා මේ මැති සභේ හිටියන. එතුමා ශෝක යෝජනා නෙවෙයි මොන යෝජනාව තිබුණත් එතුමා ආංශික කාරක සභා ස්ථාපනය කළ යුතුමයි. මාස 24ක් මේක කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන තර්කය. එතුමා අනිවාර්යයෙන්ම නොබියව ඉදිරිපත් කරනවා. මංගල සමරවීර මැතිතුමා ආංශික දේශපාලනයේ සිට නිර්මාණාත්මකම සහ රජුන් තනන්නන් අතර ප්‍රමුඛයෙක්. ලාංකික දේශපාලනයේ ඔහු දරු අමාත්‍ය ධූරිය සහ ඒ වාගේ බලය සහ වගකීම් බැලුවාම එය දෙවනි වෙන්නේ ජනාධිපති ධූරියට අග්‍රමාත්‍ය ධූරියට
කරගත් පමණයි. කොරෝනා රෝගයේ අපේ රටේ ජනතා පීඩාවට පත් කරද්දී දේශපාලන ભેදයකින් තොරව එතුමා එක්සත් ජනපදයේ ප්‍රධානීන්ගෙන් පෞද්ගලික ඉල්ලීම් ඉදිරිපත් කරන්න කටයුතු කළා ඉන්නත ලබා ගන්න. කොරෝනා තියෙද්දී එතුමා දේශපාලනය කරන්න ගියේ නෑ කොරෝනා වසංගතයත් එක්ක. මට අද වගේ මතකයි අපි ඕ පැත්තේ ඉන්නකොට බණ්ඩාරනායක මැතිගේ නාමය ඔද හදනකොට මා නාම සමරීර මැතිතුමාගේ පුතෙක් ඉන්නවා කියලා පණිවිඩය ලැබිලා මංගලට එන්න කිව්වා. ඉතින් අත් වශයෙන්ම බණ්ඩාරනායක මැතිගේ පොඩ්ඩක් ඉනා ගියා මංගල දැක්කහම. මොකද ඒ කාලේ ඕ විලාසිතා ලෝකේ ප්‍රබල චරිතයක්. ඒ කෙසේ වෙතත් ඌට නාම යෝජනා දීලා ඌ ජයග්‍රහණය කෙරුවා. ඌගේ ජීවිතේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි ඌ හැමදාම මේ රට සියලු ජාතීන්ට අයත් රටක් හැටියට බය නැතුව ප්‍රකාශයට පත් කරුවා. ඌ විදේශ ඇමති හැටියට කටයුතු කරපු කාලේ අපේ රටට විරුද්ධව කිසිම යෝජනාවක් සමතුලිතේ නැහැ. මං දැනගෙන හිටියේ මංගල සමරුවේට චරිත තුනක් තිබුණා. එතුමාගේ කාලේ වෙනකොට අපිට පුළුවන් වුණා දවස් 52යි ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බෙන් දෙකෙන්ම ආර්ථිකය ආපහු උස්සලා ගන්න. එතුමාගේ මිල සූත්‍රය අද තිබුණා නම් මං හිතන්නේ මේ තෙල් පිළිබඳ ප්‍රශ්නේ මේ දුරට අද එන්න බැරි වෙනවා. මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරමේ නිරතව සිටි දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බා එස්ටීඑෆ් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ එගොඩ උයන මෝතර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී විශේෂ කාර්ය බලකා වෙඩිපහරින් මියගිය අබ්බා නැමැත්තා පානතුරු සලින්දු නැමැති මද්රව ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙක්. පානතුරු සලින්දු නැමැත්තා විදේශගතව සිට මෙරට මද්රව ජාවාරම මෙහෙවන බවයි පොලිසිය පවසන්නේ. පානතුරු සලින්දුගේ ප්‍රධාන ගෝලයෙකු වන අබ්බා එගඩ උයනේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් නිවස වටලා තිබෙනවා. එහිදී ඇති වූ වෙඩි හුවමාරුවේදී අබ්බා බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ සමග රෝහල් ගත කර ඇති අතර රෝහලේදී මියගිය බවයි වාර්තා වන්නේ. මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා තිබෙනවා. අබ්බා නැමැත්තාට එරෙහිව ඝාතන නඩුද පවතින බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ එගඩුවින පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය පවත්වන බවයි වාර්තා වන්නේ. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සජීව විකාශය සියත ටීවී ඔස්සේ අද දහවල් 12:30 සිට ඔබට නැරඹිය හැකියි. සංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟාවලියේදී කුසල් මෙන්ඩිස්ට අද දින පළමු තරඟයේ අහිමි වන්නේ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්. එවෙනුවට දිනේෂ් චන්දිමාල් හට කරුණු රැකීමේ වගකීම පැවරෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර තරඟාවලියේ විශේෂ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීම විශේෂත්වයක්. තරඟාවලිය අද පස්වරු 1:40 ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියේ නිල විකාශ අයිතිය දරන්නේ සියත ටීවී අප නාලිකාවයි. ඒ වෙනුවෙන් දැනටමත් අපගේ ක්‍රික් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ සූදානම් වෙමින් පවතිනවා. ඒ අනුව තරඟයේ ආරම්භ වීමට ප්‍රථම ගෙනෙන විශේෂඥ සාකච්ඡාව සඳහා අද දින කමල් දේශප්‍රිය සමගින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන හෂාන් තිලකරත්න සහ ඉන්දික සේරම්ද සහභාගී වෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.